ස්වදරූපාණ රත්වේ දහය ප්‍රධාන පවත්විකාශය සමගින් මම අරුණජයකොඩ මම මඳනිකා කරපුට කල ප්‍රථමෙන් පුවත් සිරස්ථල චීන විදේශ ඇමති දිවයිනෙන් පිටවයයි අවසරය ලැබනත් විදුලිය කපන්න තීරණයක් නැහැ විදුලිය කියයි. SP තනතුරට ගිය අපේ රටේ පලමු ස්ටF් කාන්තාව ගම්දිිරිස්වලට ලැබුණු ඉහලම මිල බ්‍රසිීල්ල බෝට්ටුවකට පන්දක් කඩාවටෙයි හතක් මරුට කොවිD් වසංගතය හමුවේ පැනගී ඇති ආර්ථික අර්බුදයට වෙසෙනුමක් ලෙස ණය ආපසුගෙවීම විියහගතකිීම හැකියාව ගැ ජනාධපති ගෝටාාවේරජ පක්ෂම නිතුමා මහජන චීන සමහණඩුවේ විදේශමාත්‍යය හා රාජ්‍ය උපදේශකමණ්ඩලේ සාමාජික වැන් ජී මහතා සමඟ සාහච්ඡා කළ එවැනි ප්‍රතිවියහගත කිරීමක් සිදු කළ හැකිනම් මෙරටට විශාල සසාහනයක් වනු ඇති බවයි ගනාධහිපතිතුමා පෙන්වාදුන්නේ. නය සහ ්‍රී ලංකාව අතර හැට පස්වසරක රාජ්‍ය තාාන්त्र්‍රික සමඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වැගී මහතා සහ ජනාධිපතිතුමා අතර මෙම හමුව ජනාධිපතිකාරයාලේදී අද පැවත්වනා. සමීප මිතුරෙුලෙස ශ්‍රී ලංකාවට සෑම විටම සහහි ලබාදීමට චීනය සූදානම් බවයි එරට විදේශාමාතවරයා මෙහිදී කියා සිටේ. ී විදේශ අමාත්‍ය වැෑන් ඒ මහතා ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක්සඳහා දිවනිට පැමිණේ ඒ පසරුවයි. අමාත්‍යවර ඇතුළු දූත පිරිස පිළිකනුලබූවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්. මෙරටට පැමිණි චීනය විදේශ අමාත්‍යවරයා හා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා අතර හමුව පැවැත්තුවනේ ජනාධපතින්දරේදී. ී විදේශ අමාතරයාගේ පැමිණීම ගෞරුවෙන් පිත් ජනාධිපතිතුමා දෙට අත්තර අයිතිහාසික සමඳතාසීපත් කලා කොවිට් පසංගතයට මඩුදීමේදී චිනීෙන් ලැබුණු ද්‍රවවිේ මුල්ලිේ ආතරමෙනුවින්, ශ්‍රී ලංකා රජියෙත් ජනතාවගේෙත් ස්තූතිය ජනධපත්තුමා චීනහෙමෙත පුද කලා. ට අතර මිතු දම ආවර්චිනය කළ මහජන චීන සමුහන්ඩුවේ විදේශ අමාතවරයා නැවතවරක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිව සම්බන්ධයෙන් තමා සතුරට පත්වන බව සඳහන් කලා කොවිට් එන්නත් කරන වැඩ පිළිවල සාර්ථකව පවත්තාකිෙන යම සඳහා ශ්‍රී ලංකාවට අකණන්ඩව සයිනුෆාම් එන්නත ලපාතිමින් දැක්වූ සහයෝකය වෙනුවෙන්ද ජනාධිපතිරුමා චීන රජයට සිය කෘතවේදීත්වය පළ කලා නව සාමාන්ධ්‍ය කරණේ යටතේ සංචාරකින් සන හා ශ්‍රීලංකාව භියෘත කරතිබෙන පා ජයිව බබලක් තුළ රන්ඳවා කනමින් චීන සංචාරකයන් වෙරටට ගින්වා කැනීමට අවශ්‍ය සහය ලපාතරලෙසයි, රාජපක්ෂ මැතිතුමා එරට විදේශ අමාත්‍යවරයක්කින් ඉල්ලා සිටේ. චීනයෙන් සිදුකරන ආනයිනවලතිසාහනතායි වෙලඳ නෛක්‍රමයක් ලබාගැනීමට ඇති හැකි අව පිළිබඳවද මෙහිදී අවධානය ජමුුණ එවැනි නාෛකරමයක් ක්‍රියාත්මක කොළොහොත් බාධාවකින් තොරව. මෙරට කර්මාන්ත පවත්වාකනයාමට ඉඩකර ලැබෙන පවත ජනාති පතිතුමා පින් පාතුන්නා. ඒනයට පැමිණෙන ලෙස ජනාධිපත්තුමාවිත රාධන කළ වැෑන්ඒ මතා එය ඉතා නොදුර දිනයක දීම සිදුවනු ඇතයිද විශ්වාසය පල කළා මෙරට චීනතානපති ශිෂෙං හෝන් නියෝච්ච වෙලඳ අමාතෙච්චෙන් කමින් විදේශ අමාතය මහචර ජීල් පිරිස් ජනාධිපතිල්ලකම් පිබජයි සුන්දර ජනාධිපති ප්‍රධාන උපදශක ලිත්වීරතුන්ග විදේශලයකම් අත්ිරල් මහහාචාරය ජයනත් ොඹි කියෑන මහතතුරුණතු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.ේෝ. මේ අතර චීන විදේ මත්තවරයා අක්‍රාමාත්‍යය මහින්දු රාජපක්ෂ මහතාත අතමුණක සුඩා. ඒ අර්ලෙ ගහමන්තරේතිී. ්‍ර ලංකා හා චීනය අතර අවබෝධතාක සුම් කීපයකට අත්සන්තබීමටද දෙරට නියෝජතන් කටයතු කළා ආර්ථික තාක්ෂණික සෞ්‍ය මෙෙන්ම අඩ ආදැම්ලාබී ජනතාවඩුවෙන් නිවාස ව්‍යාපෘතියක් සඳහාද කිවිසුම් අත්සන් තැබුණා. ශ්‍රීලංකාපහා චීනය අතර රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කර, හැට පස් වසරක් සම්පූර්ණවීම සහ, චීන කොමියනිස්ට පක්ෂයට වසර සයක් සම්පූර්ණ දෙමනිමත්ෙන් ශ්‍රී ලංකා මාැංකුව පසු කිය වසරේදි විශේෂ කාසයක් නිකුත් කලා. දෙට අත දේපාර්ශ්වක සමඳදා සංකීතවත් කරමින් එම සමරුකාසි එකතුක්, චීන විදේශ අමාත්‍යවරායිත භාරතම අග්‍රාමාත්තවරයා අතින් සිදු කෙරුණා. මේ අතර කොළඹ වාය නගරේ ඉදිකර ඇති පදිික මන්තීරුව සහ, සෑල්ලු ්‍යාත්‍රා අංගනය අද පෙරවරවෙේ විවෘත කරුණා. ධදපති ගටාබේ රජ පක්ෂ ඇතිතතුමා අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මතා සහ චීන විේශ් අමතවරයා ප්‍රමු දූත පිරිස ඊ ටෙක්බුණා. විවෘර්ත කළ පදික්කමන්තීරුව හෙට ට ජනතාව වෙනුවෙන් විෘත කරෙනවාා. ඒ උදෑසන නමේ සිට පස්ස රුහයි දක්වායි. ජනාධපති ලේකම් කාරයාල ඉදිරි පෙට ඇති පිවු මොස්සේ නතාවට පාගමනින් ඊට ඇතුළු වීමත අවස්ථාව සල සාීති පෙනවාා. මේ අතර පැත්දහ අටකට අධික කාලයක් මෙරට සංචාරය කළ චීන විදේශ අමාත්‍යවරයා අද පසරුවේ කටනුයයික බන්ඩාරණයක ජාත්‍යන්තර ගුවන් තුටුපලින් පිටත්ව කියා.. මධවකා අදදින දී කොරෝණා ආසාධතයන් හාරසිියත්තිස් හහිදනකු හඳනාගත් අතර මරණ හතක් වාර්තා කරුණා. ඔවරණ. රෝන ර්තන එන්නත් සියල්ලම සහ භූස්්ට එන්නත සඳහාවශ්‍ය සියලු එන්නත් අද වනවිට මෙරටට ලැබී අවසන් බව රාජ්‍ය අවෂධ නීතිගත සංක්ස්ථාව පවසනවා. එන්නත් සඳහා රජ්‍යෑයකර ඇති මුදල රුපියල් බිලියන හැටහය. අජ්‍ය අවෂ්ධ සස්ථාව අද වන විට මෙට අවශ්‍ය සියල්ම එන්නත් ගෙන්වාඇ බව ෆස්බුක්ට හනක්තමින් එම සස්ථාවේ සභාපති විශේෂක්ඥ වෛද්‍ය ප්‍රසන්න ගුණ සෙනන මහතා පවසනවා. එයනුව ඇස්ට්‍රාස්සනෙකා මුොඩනා ස්පූට්නෙක්, සයින ාම් සහ ෆයිස යන එන්නත් මේලියන හලිස් නවදශම නවයක් ගෙන්වාතිමෙනවා මුල මාත්‍රාගණනින් ලියන හයදශම අටක් ආධර් වශයෙන් ලැියඇ අතර. එක් එන්නත් මාත්‍රාවක්ෂණ හාවයි කර ඇති මුදල, ඩොල පහත් හතාදශම පහත් අතට පරාසේක පවතිනවා. Amak nettine anu. ඇයි අප රජයයක් විදියට සෞඛ දෙපාර්තමේන්තුව විදිහට දෙන්න පුළුවන් උපරිමදේ මංහිතතාය අපි මේරටේ ජනතාවට දීලා තියෙන. පරක්සින්දකු ගෙනල්ල දීල අපි භෝෂ්ටකත් අපිගොලට ලබාගන්න කෙල්ල තියෙන මිසියලු දේම නොමිියේ ලබාද. අපි ඇතරම ඉල්ලන්නේ මේ ගෙනල්ලා තියෙන භෝෂට එක හොර්නා කර ලැවිල්ලා ලබාගන්න කියෙනක තමයි. අප සමස්ත මර්න සංකයාවත් ඒය වෙනකට බලස්දා සනු නමයක්ඒ පාලුස්ධ සනු නමේ දහදා සටසි අසු හතක්ම කිසිදු එන්නත. ත් ැතිකොටසක නකෙන් තේරන එන්නත් කරන මොනතන්දුට බලපාවාද කියනෙ එකයි පති දන්න මේ එන්නත් කරන හැදිච්ච කෙනකට ්‍රරෝග වලදන්නපුලන වලඳන සංකූලතා හර මරණ ඇතිවීම ඉතාමත් අවු මටමක තියෙන තියක ඉතාමත් සාෂි සහිතව අපේ රටේ දත්තවලින් මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. මෙරට සමස්ත කරෝඩ ආසර තැනසංකයව පලක්ෂනු එක්දහ හසේ හැට හත් රහල් ගතවස්සාහ නිවාස වල පුදගලයන් අවදහ හර්සය හැත්තයි අර්දනකු ප්‍රතිකාරලාලබනවා පලක්ෂ හට හදහස් හැත හත්ද දෙනකූ පර්ණස්වල බාතිබෙනවා අදදි ේදී තව. රුණ මරණ හතක් පිළිඳව සෞකිසිවා අධ්‍යක් ජෙනරල් ප්‍රරාවාර්තා කලා යනුව මෙරට සමස්ත කොරුණා මරණන සංඛ්‍යාව පාලුස් දහස් එකසිේ දහන් අව්‍යයක්තක්වා හිළගියා. ශිෂ්‍යත්ව සහ අපස උසස් පෙළයනු විභාගයන් ඉක්මනින් පවත්වන්නේ කිසියෙකුගේ බලපෑමක් නිසා නොවන බව අධ්‍යප්‍රනාමාත්‍යන් ශෙලයකම් මහාචාරය පපිල පෙරාමහතා පවසනවා. මෙ අතර හෙටදිනේදී සියලුම පාසැල්වල අධ්‍යාපන කටයතු සම්පූර්ණයෙන්ම ආරම්භකිරීමට අධ්‍යාපන අමත්‍යංශය පියවරගෙන තිබෙනවා කොරුණා වෛසතත්වය හෙතුවින් පසුකි වසරේ අවස්ථාකයේ පේකදීම පාසල් වැසේ මර්සිද වනා. ඉන් පසුව කොරුණ අවධානම යම්තක්තුරට පහවකි අවස්ථාවලදේ විතින් විට පාසල් පැත්තුනේ කණ්ඩායම් වශෙන්. කිීවිතත් කරුණනාව මැන පත්වමින් ජනජීවිතය සැලකියවුතු ලෙස යතාත්තත්වයට පත්වීමත් සමක පාසල් යලිවිරුත්ත කිරින් පිළිබඳ අදාල ලතාරීන්ගේ අවධානේජමූුණා ඒ අනු අයි හැදිනියද සියලිම පාසල්වල සියලුුව පන්ති පෙර පරදි සිදුකරීමට අධ්‍යාප නමත් ්‍යශය තීරණය කරතිබෙන්නේ. ගේ දරුවන් සඳහතම මේ ඉතාම අසීරු කාලෙ උනත් සෞඛ්‍ය අධ්‍යක්ෂි දෙදරාත්තුමා ඒ වගේ මතිකරු ජනාධිපුත්තුමා රජය එක්වෙල මේ තීරණය අරගෙන තියෙන්නේ පසුගිය වසරේ සැත්තම්බර් මාසේ විසි එක විසි පහ ඒයාද දින සිට අපි පාසල්ටික පවත්තගෙනවා හැයි පාසල්ලට දරුවන් කැඳෙව කකාණ්ඩ වශයෙන්. කැන ශිෂ්‍ය සංඛ්‍යාව විසට අඩුුණක් එක පාන්තියක සිරම දරුවන් හැමදාමත් ඒට වැඩිනං කාණ්ඩ වශයෙන් තමයි ගෙන්නුවේ. එනිසා මේක දෙදාා ශවිස්සේ මගේ මකය හැට නොුවය. මා පස්සේ තමයි මේ අමස්ථාව උදාවෙන්නේ. කිසි විතත් පාසල් ආරම්භෝද පාසල් තුළ පිහිටා තිබෙන අපන ශාලා පිවෘත්තවන්නේ නැහැ ඒ අනුව දරුවන් ආර තමන්ගේ නිවාස්සව වලින්ම රැකෙන අයුතු බයි අධ්‍යාපනමත්තදශය දන් වාසිටින්නේ සියලුම සෞඛෑරක්ෂිත ක්‍රංවේද අනුකමනය කරමින් පාසල් කටේතු පවත්වාගෙන අයතු ආකාය පිළිබඳ විදුවල්පතිවරුන්ට උපදෙස් ලබාී ඇති පවද. සෞඛ්‍යමත්්‍යංශයතන් බාසිටිනපා. මෙ අතර ශිෂ්ත්පය හා උසස් පෙළ විවාාගේ පැවැත්වන දිනියන් සම්පන්තයෙන් විත පාර්ශිවයන් චෝදනා එල්ල කළද අධ්‍යාපන ලේකම්බරයා මෙහිදී පියතුර ලබාතුදුා. මේ අපස සස්විල ඉභගේ පැත්න්නන තිබුණේ දෙදස් විසි එකේ අගෝස්තු මාස, ඒකගේ ම හ ිෂත බාගත් ගෝස්තු මාසේ දෙදස් විසේ විසිතුන් ගේ දදාම පැත්ත න තිුණනේ ම දවතාවක් කල් ගියා. ඒ කල්ගේ මේ කණ්ඩායම් වල ඉල්ලිම මතුපමණක් නෙමෙයි. නටේ තියන වාතාාවරණයක් ඒවකට පැවිති ගුරු විදුහල්පතිවරුන්ගේ ඒ යම්කිසි ක්‍රියාමාර්ගයක්ත් නිසා විශේෂයෙන්ම දරුවන් ගැන හිතල තමයි ඒක දෙවතාමක් කල්දාලා දරු අමාත්‍යතුමා මේ පිළිබඳ නිශ්චිත තීරණයක් ගත්තේ ශිෂෂත්ව ඉභාග දෙදස් විසි දෙකේ ජනමාරිමාසේ විසි දෙවැනිද පවත්වන්නත් ඒ වගේම අපස උසස් පෙළ විභාගය දෙදස් විසි දෙකේ පෙබරුවාරි මාසේ හත්වෙන්ද පවත්වන්නත් යම් කිසි කණ්ඩායම එකහ වෙලා කියනවා අපි විාග සූදන්. යන්න මුණ නෑ කියලා. ඇත්ත වශයම කියන්න තියෙන්නේ මේ දරුවන්ගේ පැත්තෙන් හිතලා ගත්තු තීරණයක් මිසක් මේක යම්සි බලපෑමකට කිසිසේත්මකරේ නැහැ. ෙබරවාරි මාසසි හත්වෙන්න්දට මේ අපස උසස් පෙළ තීරණාත්මක. වි්ාගේ පිළිබඳ හොඳින් කල්පනා කල තමයි. අපි අධ්‍යාප නමාත්‍යංශි විදිීරම මේ තීරණය ගත්තේ අපි මේ සියලොම කරුණුකාරණ කල්පනා කල්ල හිතුවක්කාර තීර නෙම අරන්තයෙන්නේ බලපෑමට අඇත්තුල නම අරතතියන්නේ. දරුවන්ගේ පැත්තෙන් දෙමවපියන්ගේ පැත්තෙන් මේ රට පැත්තෙන් හිතලතමයි මේ අපස උසස් පිළ බාගගේ තීරණය කලතියෙන්නේ. දුලිලමණඩලට අවශ්‍යෝහොත් විදුලිය කපාදුවකට අවස්ථාව ඇති බව මහජන උපයෝගිතා කොමිචන් සභාව සඳහන් කරනවා ඒ සඳහා අවශ්‍ය අවසරය තම කොමිසම මගින් ලබාතුන් බවයි මහජන උපියෝගිතා කොමිෂන් භාව සඳහන් කරන්නේ කසේ විතා තවමත් එවැනි විදුලි කපාදුවකට තීරණයක් ගෙනෙන් නොමැති බව විදුල්බල මණ්ඩලය සඳහන් කරනවා දු ජ හ ාව ද හතු ස දු ක් ර . දු ැ ීම ද ෙස දු ජ പ ോം ල් . ඒෙ ත් එවැනි වසරයක් ලබදදුන්න වත් දලිැ මක් සබන්ද ීරනැග නමැති වයි විද ලමන්ට ේසාම න කාර ම අනතුන් මහතා ප්‍රකාශ කළල. පෝග මශගේ අනුමැතියක්ත් ැබිල යන කියලා විදේ පත්පාද සඳ ඒ අපි පූර් අනුමැතිියත් ලගාගත්තේ ගල්ලගරු නැතිවන්නත් ඉදන නැතිව වනත් පෙටෝඩම් කෝපේන් එක තුළේ පන්දන වෙලාවල් පිළිබන්ඳ ඉගේත්තමයිදන්නේ ක අපට කියන නරතමවස්තාාව වත් ප වැ ර . කपाන්ද වने වෙලාව ව සහरात्र්‍රයකාले जी के කාले අනුව මෙ මස්තර තමාल්‍යය කත විजुලේ කපාදුකට යන්න වේවිී පද्यතිය आखा්ඩ කවතගෙන යාන්න है කියන්න හැजी म තमाයි අපි माजाන भ्यෝग त्තා कමशन ගත ැන්ුව සහ ඒ අवसරය लाබා ගත්थ ඒि කියන්නේ ෑ හට දලා විजुලේ කपना කියලා අපभට හेट में ने අවस्ිකත අवශ्य්‍ය ඉදන්නනටක ැබිල තියෙන්නේ අපි මම හිතන්නේ ඉතා අදු විजुලිය විස ීම . අපට එතන්දර විදුලිය දෙන්නත අකන්්ඩෝ පාත්තාගනීමට හැකියාව ලැදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය ගැන කතා කරපු හිටපු ජනාධිපතියේ පාලිමෙන්තුමන්ත්‍රයේ මෛත්‍රපාල සිරි සෙන මහතාට දේශපාලල වේදිකාවෙන්ම අද පිළිතුරු ලැබුණා. විදස් දන ජරය ින්න ින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තත්ත වෙන්වා ශ්‍රී ලංකා පොදුජනක් කෙරු. ගල්ල අපිට අරාධනා කලා ආදුුවක්කදන්න එකක්වෙන්න. ම පලාගෙන ඊය පෙේද මේ දස්සල අපි මේ රව්ම යන්ගහින් කතා කර ලේවඩන හොවැටිකන් ටටෝ ගේම්ගෝ අරහිමටෙහේ අපිට යන්ටරගන්නරත්දය. හැබැයි ඒගල්ල ද නැහැ ශ්‍රීලංකා නිදහස් පක්්ෂේද සහ ශ්‍රී ලංකා පුදුජාන පෙරණුන ඇදුනක් ොහොමද ේ ම ෛත්‍රපාල මහත්තයා දෙදස් පහලවෙ ජනවාරි අටෙන්දර ඉස්සෙල්ලා පක්ෂේ අරගෙන ගිල්ල පක්ෂේ කවුකරාකාරට වික්‍රමසිංහ මහත්තවගේ සිරිකොට අර ස්සේකට යිසිකලයක් හෙත්තු කරාවගේ වැඩක්කරේ ගිල සිරිකොතර හෙත්තු කල්ලා ්‍රී ලංකා නිදහස් පක්ෂය නන්නත්තාර කල කුජීතර සිිලක නිදස් පක්ෂ අනනාතකර දැම්මකදා පවසරයක් මේල ඇස්සවේ එකරයක් ගිල හෙත්තුකරේ වික්‍රමසිංහ මහත්්‍යයා ාවට ගිලා රිකොතගාවට අන්න දැන් දෙවැනිිවාර හෙත්තු කරන්නන ප්‍රේමදසය පුතගාවට. මත්්‍යයාක ත්්‍යයා ාවට ල් සම තු ක ැතුවා ක මැතුවා හ ප ල් රජයේ සාර්ථකත්වේ. ්‍රධහන සාදකයක්ක් ව . අපේ වැඩකටයතු ඩල කරන්න එතුවා. පනස ුද තුර ති විුද තු කාර ේා න ලින් පස්ස ල න්තු ද පස්ස නවත රක්ෂ පි බඳ බල සම්පූර්ණයම තමන්වෙත සතුකරගෙන පස්කු ්‍රහරයට පාරප ට. අපි දන්න. එනිසා රාජ පක්ෂලක විුද් වන පමණින් ේශපාලන වශ රද න්න තිහස ච ද ිගන්න ්‍ර ල සන අතිකරු හිටපු ජනාතිපතිතුමන්ට මේ අවුරදු හතරාමාක පහකා අපස්සේ දේශපාලනය. තක ච්ච බවක් අපිට පේෙනවා. එතුන් ්‍රීලංකා නිදහස් පක්ෂ සන සංවිධායකවරුන් සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදේ ක්‍රියත්ම කරපයට අපි මතයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂේ මධ්‍යම කාරක සභාවෙන් තොග පිටින් ජේස්ටියව සලදනාම එලියට දාපු අතීතය අපට මතකයි. මෛ්‍රපාල සිරිස එන මැත්තුමාට මේ ආන්ඩුවේ රිමෝ් ෙන ගන්න බෑ. පුළුවන්නන්, දාාලිපාර පක්ෂමු ලස්ථානේ ටී එකේ රිමෝ් අතරගන්නකෙන්. විශේෂ කාර බලකායේ ප්‍රධාන පොලිස් පරේක්ෂක තනතුරේ කටයතු කළ කාන්තා නිල්ධහරණයක් ඇතුළු නවදෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරතිබෙනවා. විශේෂකාරබලකාය සඳහා සහකාර පොලිස් අධිකාරීවරියක පත්වන්නේ පල මුවතාවටයි. ජාතික ආරක්ෂාව හා නීතිය සමය ආරක්ෂා කර කෙනීමට දැක්වූ විශේෂ කුසලතාවන් සලකා බලා මෙම උසස්වීම හිම වුණා. පොලස් දෙපාර්තමින්තුවේ සහ විශෂකර බලකායමින්ම ආරක්ෂකමාත්‍යංශයේ නිර්දේශමත, රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි පත්වීම සිදුකරඇතේ. විශේෂකාය බලකායේ, ප්‍රධාන පොලිස් පරක්ෂක තනතුර සිට නිල්ධරින් පස දෙකක්කා නිලධාරණයන් දෙදෙකු අතුරින් තෝරාගත් පිරිසකට මලෙස උසස්වීම් හිමි වුණ. සාකාර පොලස් අධකාරරි දුරයට පත්ුණේ NTMN කුමරි නිලධාරිණ අ. මහා බන්ඩාගාරිීයට රුපියල් මලියන හත්සිය පණනහක මුදල් ප්‍රධානය කිරීමට ඉඩම් ත්‍රරිසංස් කන්න කොමිෂන් සභාව ප්‍රථම වරට සමත්වී තිබෙනවා. වසංගත තාත්ත්වයක් හමුුවේ ජනතාවට සමීප ආයතනයක් ලෙස කාරක්ෂම සේවාවක්ක ඉටු කරමින් එම කොමිෂන් සභාව මෙම සාර්ථකත්්‍යයේ පෙන්නුම් කිරීමට සමත්වනා. ඩම් අමාතේ සෙම් චද්‍රසයන මහතාගේ ප්‍රධානත්වින් සහ කොමිසම මේ සභාපති නිීඥ නිලන්ත විජසින්හ මහතාගේ මෙහවමෙන් කාබනක පෝර නිෂ්ාන ව්‍යාපෘතියක්ක්ෂණ හා රපියල් මලින තුන්සේ පනාක් ලබාීමට දහැකි විතිබෙන වාා. එය මහ බන්්ඩාකාරය මගින් ඉඩම් අත්‍යන්ශයට ලාතීමසිදුවන පා. රතු පො ස්ට්‍රිකේ ේන්ද්‍ර කරගැවින් ධ්‍යස්ථන තිස් දෙකදදි කාබික පහර මට්‍රික්ටොන් ස්දහසක ප්‍රමාණයක් නි්පාධන කර ගොවි ජනතා වෙත මුදා හැරීම මේ අර්තය සිදුවනවා. ඉඩම් ඔපපු ඇතුළු සම්බන්ධ ගැටලු ඇතුළු විධ ජනතා ප්‍රශ්න කරනාවක් විසිතීමට ඊඩම් ප්‍රත්හංස්කරනු කොමිෂන් සභාව පසුකේ කාල ඇතුලද සමත්. යහපාල්ල ආණ්ඩුව සමයේදී ගම්මෙස් අස්වනු වෙකුණනා ගැනීමට නොහෙකිව. හ පාට බෙස ද්ෝෂ කරීමට සිදුවද වත්මන් ජනාත්වේතුමාගේ නායකත්වේ අර්ති සියස්සනුවලට ඉතා සාධාරණමිලක් ලබේ තිබෙන බව ගමරිස් වගකරුවන් පවසනවා. මෙ දම ලක්ෂ ප හසකට අික ව ගම්ම ස් කරුවන් හ ැසීම ට හටයතු ෙරන ොඩග වෙල ලක් ග ආරසහ පල්ලෙකන්ද ගම්මනවල ගොවි චනතාව. රජය ල් ට අස්ව වනු වලඳ පලට ්‍රගණනයාමට අබලන් ඇති මාර්ග සකස්කරදනලෙ යි ි හරසිය අස මලක්ති ව . මේ කාල වෙනකොට ඉද්දා සිකිසි හැක්තවි නිලක්තිීනවා. ඇත්ත ජනාලිපත්තුමාරි ස්තුතියන්තයනවා ඒව මිලක් දැන්ට තියනක දැන්ත පති රජ හො ගම්ිට හොඳ මික් ැි යෙනවා යවන් ප මාර්ග අපිරන ගම්මිරිස්ගාව කොචට ලදාව ගත්ත් අපිට ඒ ප්‍රවාහණය කරන්න විදිාන්නේ අපේ පාර්ගය එතා අබලක් වෙලා තියනවා ගම්ිට වැඩිමිලක් දන්නවාගේ මාර්ග සකස් කලදෙන් රජයෙන් පිල්ලා සිට ට කලින් අපිට ාන රජද පහල ඇල්ල ගම්ි සරේ දගන්නවා අබරන තුන්ද පනට හර ර චි ගම්ි ේදර ද ගන න්න ම. ස්තුයින් වන්ත වවා රජයට අප ගැන හොයලබල්ලයිවට ික් ගටන්නට. මෙඇතර ගම්ිරිස් ආන එනය නතර කරමින් නෙරට ගොවින් මෙන්න පරිභෝගියාද ආරක්ෂාකරගනීමට ජනතිපපුත්තු මට හැකි වූ බව රජ්‍යමාත ජනකවක්කොමට මතා ප්‍රකාශ කලා මන් කුළබලු සස්ථාව ස්ථාාවිත කරලා කුළුබඩු සස්ථාව කියල්ල මීකරේ ලටසේට ගම්ිරිස් ගත්තා. එ සැි නසීර ගනොල නසීර ගත්ත. දාහට ගත් එදස්සක සීර ගත්ත. අද එතා දෙසිේ එ දෙසේ පනහයි. ගම්බිස් කිරෝ එකත් යහපාල ආණඩුකාල්ලේ විකරපු ගියගේත්. ඒවගේ තුම් ගුණයක් අද මුදල් හම්වෙල තිරන. කුරුදු ගොවිට හුපයල එත්තා සාර්සිීත දිවිචි කුරු අද දෙදදා සකසීය එකට එකක් ිලවැඩිවෙලා තිය සත් ජනාධිපත්වාන්ගේ දැක්ම තමයි ගොවියගේ නිෂ්පාදනට සාධාර්මී කරණයක් කරන්නවා. කොළඹ කන්කසන්තුරේ සුකෝප බෝකී තුම්රේ මංගල ගමන අද සිදබුණා මේ සඳහා ඔ Onlineන් ප්‍රමෝසේ ප්‍රවේශ්පත්‍ර ලබා ගත හැකේ. දුම්රයේ මංකලකමන ආරම්භකිරීම, අමාත්‍ය පවිත්‍රාව්‍ය අර චීභාත්මයකේ ප දනත්වෙන් අද සිදු කරුුණ. ම්ිය සෑමදිනකම උදස්සන පහයි දාහයට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර දහවල් දුලයි දාහත කංකසන්තුර දුම්රේ ස්ථනත් ලංඟවීමට නනිමිතයි. එතින පස්සරු එකයි පහලවට ංකසන්තුරින් ගමන්ආරම්භ කරන දුම්රිය රාත්‍රීටයි විසිපාට ගල්කිස්සර ලඟවන පයි දුම්රිය දෙපාර්තිමෙන්ව සඳහන් කරන්නේ නවීන තාක්ෂණය අනුව නි්පාතනය කරඇති දුම්රී මැදිරි දායක් සහ බලවේක එංචින් දෙක් ඇති අතර සියලු මැදිරි වය සමනය කරති පෙන පා ලාබදායිව වඩා පහසුව යාපනය බලා ගන්නට මෙය තාම හොඳ සේවාවක් බවට පත්වෙලා අතිබෙනවා. මෙය ආසන පන්සිය විස්සක් තියෙන ඉතාම සුව පහසු දුම්රියයක් අපි බලාපොරොත්තු වෙනවා දුම්්‍රිය සේවා දීර්ග කාලීර සහම අධ්‍යකාල එෙනසාහ කෙටිකාල එන්නන සැලසුම් ොත්සේ ෝකයේ තියෙන දියන්ඩුම දුටිය සේවාවන් බවට ලංකාවේ දුම්ටේ සේවාවල් පත් කරන්න. අපරාධ කල්ලි සාමාජකයකු බව කියන දැනට ඩුබාහිරදී සිටන පානදුර සලින්ඳුනමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු කේර්ල ගංජාතුගයක් සමග වදවේදී අත්තරන් ගුවට ගැනුනා. එම ගංජාතුගේ වටනාකම රුපියල් කෝටි දෙකකට ආසන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වාද වස්කඩු ප්‍රදේශවය කළ වැටලීමේදී කුඩා ප්‍රමාණයේ බෑන්රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංශා කිලො හැටකට වැඩි ප්‍රමාණයක් ද සොයා කැනුනා. ජවාරම් කල බවෙන රුපියල් ක්ෂෝ හතක මුදලක්ද හුළඟතිබී සොයා කැනුනා. මෙ අතර දෙකටන සුරතලානමින් හඳුන් වනසකරයෙකුද මද්‍රෝවතෝගයක් සමක දොම්පිය පොලිසිය අත්තරංගුවට ගෙන තිබෙනවා. ුමුක ටවිට ප්‍රධහන මාර්ගය ප්‍රතිසංස්කනය නොකළ බව පවසමින් ප්‍රදේශවාසයෙන් කොළම හොරන ප්‍රධහන මාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් පැවැත්වා. ඒහේතුවෙන් පැෑත් දෙකට ආධික කාලයක් හමාර්ගගේ රථවාහන දහවනය සම්පූර්ණයෙන්ම නතර කරුණා. හොරන ප්‍රාදේශය සභහ සභහපතිවරයා මස්ථානයට පැමිණ මාර්ගය ප්‍රතිසංස්කනය කර දෙෙන බවට පොරොඳවීමත් සමඟ උද්ඝෝෂකින් විසිරගියා. තරමුල්ල මංසන්දයේදී මෝටරත්තයක් සහත් විරෝධරතයක් අනතුරට ලක්වීමෙන් අසල තිබූ වෙළඳ සැලකට දැඩිහානි සිද වනා. අනතුරෙන් දෙදෙනකුතු වාල ලැබූ අතර අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවක සටහන්භ තිබුණා. අපගේ රාත්‍රී ප්‍රධාන පවත් විකාශය අවසා ඔබට සුභරත්ත්‍රයක්. i born